ශ්‍රීලංකා විවිධ ප්‍රදේශවල සිදු අපරාධ රැසකට සම්බන්ධ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්කොට තාරක නැමැති සැකකරු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ටාෂයේ භාරයේ පසු වුණා. ඔහු ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දින උදෑසන කාලේ විශේෂ මෙහෙයුමක් සඳහා විශේෂ මෙහෙයුමක් සඳහා මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී පොලිසිය බලය පාවිච්චි කිරීමක් කළ බවත් ගිනියාවි පාවිච්චි කිරීමක් කළ බවත් ඒ සඳහා සහභාගී වූ නිලධාරීන් පවසා සිටිනවා. එහිදී තුවාල ලැබූ සැකකරු මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේ මෙම සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුටද තුවාල ලබා ඔහු වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා. අද දින මේ සම්බන්ධව අතනගල්ල මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් ඉන් පසුව පශ්චාත් මර පරීක්ෂණයක් පැවැත්වීමටත් නියමිතව තිබෙනවා. මෙම කොස්කොට තාරක නැමැති සැකකරු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල එනම් කොස්කොඩ මාතර මොරටුව කොට්ටාව වැනි ප්‍රදේශවල සිදු විවිධ අපරාධ රැසකට සම්බන්ධ බවටයි පොලිස් වාර්තා අනුව පෙනී ගොස් තිබෙන්නේ. ඔහු මනුෂ්‍ය ඝාතන 7කට ඒ වගේම විවිධ කොල්ලකෑම් 20කට අදාළව අවශ්‍ය කර්මී සිටි සැකකරුවෙකු බවට පොලිස් වාර්තා අනුව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම 2018 වර්ෂයේදී මාතර නගරේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකා පලා යන අවස්ථාවේදී එහි එම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිටි සැකකරුවෙකු බවටත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ වගේම පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මෙම මරණයට හේතුව සම්බන්ධයෙන් නිසැකවම එහිදී අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. News reporter Varanen Tora Apakshapati Vartakaranaya.